මට විරුද්ධෝ චෝදනා නගපු අය ආශ්‍රය කරන කට්ටිය. කවුරු දන්නවා ඇති මෙන්න ඉබ්‍රාහිම් මිෆ්ලාල් කියන මෞලවිතුමෙක්. තමයි ප්‍රථමයෙන් මට විරුද්ධව පොලිසියේ පැමිණිලි කරන්නටත් ගියේ, විවෘතව මේ චෝදනා එල්ල කරේ. එතුමන් 2015 මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙලා මුස්ලිම් ජනතාවගේ ඡන්ද වෙනත් පැත්තකට හැරවීමේ ව්‍යාපාරයක යෙදුණා. සාමාන්‍යයෙන් සහායක ජනාධිපති අපේක්ෂකයෙක් වගේ තමයි එතුමා. අතිබහුතරයක් මුස්ලිම් ජනතාව ඡන්දය දුන්නු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ උවමනාවෙන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට වාසි වෙන අත ආකාරයට ඡන්දේ පෙනී හිටපු අපේක්ෂකතුමෙක් තමයි මෙතුමා. මෙතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ කියූපු දේවල් දිහා බැලුවාම ඉතාම පැහැදිලිවෙ පෙනී ඒක එතුමාගේ උවමනාව මුස්ලිම් ජනතාව ඡන්ද ස්වාධීනව වෙන පැත්තකට හැරවමින් අපි සහයෝග දුන්නු අපේක්ෂකතුමාගෙන් ඡන්ද වළක්වා ගැනීමට කටයුතු කරපු එක්කෙනෙක් එතුමා. මෙන්න මෙතුමා වර්තමාන විපක්ෂ නායකතුමාත් එක්ක වාඩි වෙලා සාකච්ඡාවේ යෙදෙන ඡායාරූපයක්. මේ මෑතකදී ගත්ත ඡායාරූපයක්. මේක එතුමාත් එතුමාගේ කණ්ඩායමත් මේ කුමන්ත්‍රණයේ අගමුල සොයාගන්න නම් මෙන්න මේ ඔක්කොම මං පිටපත් තියෙනවා, මං දෙන්නා හොයලා බලන්න පුළුවන්. මෙන්න මෙතුමාගේ ක්‍රියාදාමය. මෙන්න තවත් ඡායාරූපයක් එතුමා ඒ කණ්ඩායමත් එක්ක හසුරු කරන ආකාරය. ඒත් එක්කම කවුරුත් විමතියෙන පත්වන කාරණාවක්, විශේෂයෙන්ම එක විද්‍යුත් නාලිකාවක් පෙරේදා ඡායාරූපයක් ප්‍රදර්ශනය කළා. ඒ ඡායාරූපයේ සයින්ද මරුදුවල මරාගෙන මැරිච්ච සහරාන්ගේ සහෝදරයා ඉස්පිරිතාලේ. එතන සිද්ධියක් වුණා 2015 මහමැතිවරණයෙන් පස්සේ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කීපයක් සිදු වෙලා ඒ පිළිබඳව අපිට පැමිණ ලැබුණාම පොලිසියේ කිසි කෙනෙක් ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වාලීමට කටයුතු කරේ නැහැ කියන පැමිණිලාවට පස්සේ මට, මොකද මගේ පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික්කයේ අලිසායර් මෞලානා මන්ත්‍රීතුමා, එතුමයි අමීර් අලි මන්ත්‍රීතුමා, මේ දෙගොල්ලොම දෙන්නට පස්සේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරතුමා පරාජයට පත් වුණා. එතුමන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබාගෙන ඊට පස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා කීපයක් ඒ පළාතේ සිදු වුණා. එවෙලේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරීක්ෂණය කිරීම සඳහා අපි ගිය වෙලේ මම පොලිසියත් එක්ක ගියේ. ඒ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියත් එක්ක මේ DIG SSP ලා එක්ක එවෙලේ ඉස්පිරිතාලේ තුවාල වෙච්ච කට්ටිය අතරේ අපේ පාක්ෂික ගැබිනි මාතාවක් හිටියා. ඒ ගැබිනි මාතාව බලන්න ගිය වෙලේ තවත් ඇඳක හිටපු මේ සහරාන්ගේ සහෝදරයා, එයාව මං ගිහිල්ලා බැලුවාම මේ මෙතන ඕගොල්ලෝ හොඳට පේනවා ඇති, මෙන්න මෙතන ඉන්න මෙතුමා කවුද කියන එක දැක ගන්න ඕන නම්, මොකද මේ මටම විතරක් චෝදනා කරනවා නම් මේක අභිරහසක් හැටියට දැන් අර හිරු නාලිකාවේ YouTube එකේ ඒ වගේ ඒගොල්ලන්ගේ ආකයිව්ස් එකේ වෙබ්සයිට් එකේ නෑ ඉවත් කරා. මොකද මේ දැක්ක ගමන් ඒගොල්ලන්ට තේරුණා මේකේ වෙන අවුලක් වෙනවයි කියලා. මෙන්න මාත් සමග ඉන්න එක්කෙනා, මං අහම්බෙන් ගිය කෙනෙක්. පොතන මෙතුමා ඉන්නවා, මෙතුමා එන කවුරුත් නෙවෙයි, MSM Ziad, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුර දිස්ත්‍රික් මුස්ලිම් ඩිවිෂන් ඕර්ගනයිසර්. එතුමත් ඔය පින්තූරෙම ඉන්නවා මම ළඟම. එහෙම ඉදිද්දි මෙන්න බලන්න පුළුවන් එතුමාගේ අත්පත්‍රිකා පොට්ටුවේ ප්‍රචාරණක. එතුමා තමයි දැන් ගෝඨාභය රාජපක්ෂව හෙට අනිද්දා මඩකලපු මේ කාතංගුඩියට ගෙනියන්නේ මේ ප්‍රචාරක රැලිවලට.